ඔබට කතා කරන්නයි අහුම් කන් දෙන එක එකට කරන්න බෑ එක්කෝ ඔබ කතා කරන්න ඕනේ එහෙම නැත්නම් අහුම් කන් දෙන්න වෙනවා සාමාන්‍ය සමය 6 වෙනි සතිය පෙබරවාරි 19 සෙනසුරාදා මිනිකේ උනාසිය අද දමණය කිරීමක් ගැන කතා කරනවා දිව දමණය වචනේ කියනවා මාගේ සහෝදරයෝනි ඔබගේ බොහෝ දෙනෙක් ගුරුවරුන් වීමට නොසිතන්න ඔබ දන්නා පරිදි ගුරුවරුන් වන අපි වචනෙන් බරපතල මිම්මකින් විනිශ්චය කරන ලබමු ඒ කියන්නේ මම වෙනින් අපි වෙනු යාඥා කරන්න වෙනවා ඔබ අපි විනිශ්චය කරන මිම්ම අතිශයම බහනික ඒ නිසා වචනත් එක්ක සෙල්ලම් කරන්න බෑ මගේ ප්‍රමාණයට ඒක ලේසි දෙයක් නෙමෙයි ඒ වචනේ දෙමවත් කඩුවක් වගේ ඇහෙන්නට වෙනවා ඇහෙන වචනය අපිට කතා කරන්න වෙන්නේ. එතකොට මේ වචනය දිවසිවරයේ මුඛය ස්වාමීන් වහන්සේගේ දිවෙනසිවරයේ කියන්නේ ස්වාමීන් වහන්සේගේ මුඛය කියලා කියනවා. එතකොට ඒ තැනදී මගේ ප්‍රමාණතේ ඒ වචනය අහන කෙනෙක් තේරුම් නැතුව කතා කරන්න තේරුම් නැහැ. තේරුම් නැතුව කතා කරන්න බෑ. එතකොට මේ දී පාලනය දිවේ පාලනය වචන මෙන්න මෙම කියනවා. අපි සියල්ලම බොහෝ විට වරදට වැටෙමු යමුක් වචනයෙන් වරදක් නොකරන්නේ නම් ඔබ මුළු ශරීරය දමනය කරගන්න සම සර්ව සම්පූර්ණ මිනිසෙක්. ඒක මේ කට රටවට කර වැටබැඳක් කටවට කර වැටපදින්න බෑ කියන්නේ. එක්තරා විදිහට මේක කියන්නේ මේ තේරුම. කියන්නේ පාලනයක්. තමු කතා කරන දේ පිළිබඳ පාලනයක්. මොකද එතනදී වචනය කතා කළා කියනවා. අපි ප්‍රමාණතේදී අශ්වයන් කීකරු කරගන්න පිණිස උන්ට කටකලියාව දැමුව විට අපි උන්ගේ මුළු ශරීරයම දමනය කරමු. අශ්ව බල කියලා නේ කියන්නේ. එන්ජින් එකේ අපි අශ්ව බල. එහෙමයි කතා කරන්නේ. ඒතර මේ මහ බලවත් සත්‍යය බුද්ධම ශක්තියක් නැෂර් දෙන්නේ. උට පිටක් නැහැ නේ. උන් මරණකම දුව හදවත පරණකම දුවනවා. ඉච්චර ජවයක් තියෙන මන්න මේ සත්‍ය සත්වයා පාලනය කරන්නේ කටකලියාව. කට තමයි සම්බන්ධ. දැන් අනිපත්තේ ගත්තාම නැව ගැන සිතන්න. නැවක් කොතරම් විශාල වද සැඩසුලකට ගසාගෙන යන විට ඉතා කුඩා සුක්කානමකින් නැවපතියා. එය තමා ඍෂිසේ හනවා ගන්නේ. අශ්ර නැවක් පුඩි සුක්කානම ගන්න. ගත්කතවර කියනවා දිව කුඩා අවයවක් උවද එ ලොකුවට පුරසාරම් දෙයි. කුඩා ගිනි පුපුරකින් කොපමණ මහත් ලැව් ගින්නක් හටගනීද දිවද ගින්නකි. අපරාධ කියන්න බැරි. පත්තු කරන්න නම් ඕන තරම් ඉන්නවා අද වෙද්දී දිව කියන මාධ්‍ය දිවක් වගේ Facebook අනිත් හැම තැනකම දිවක් වගේ කියන්නේ අවුලන අවුලෙල්ල හැම තැනම අවුල්ලා පටලලා අච්චාර කරනවා විනාශ කරනවා වචන කියනවා දිව ද ගින්නකි ඒ අපේ ඉඳුරන් අතර අදමිටු කමින් පිරුණු ආලෝ ලෝකයකි ඒ මුළු ශරීරය දූෂණය කොට නිරා ගින්නෙන් සකල ලෝකයට ගිනි දල්වයි සියලු ආකාර වනමුර්ගයන්ද කුරුල්ලන්ද උරග ජාතින්ද මූදු සතුන්ද පෙරමෙන් දැනුත් මිනිසාට දමනය කරා කිය. ඒ දිව දමනය කිරීමට කිසිවෙකුට නොපුළුවන්. ඒ හික්මිය නොහැකි විෂගොර නපුරු ඉන්ද්‍රයකි. එයින් අප ස්වාමින් වන පියාණන් වහන්සේ පසසමු. එයින්ම දිව්‍ය සමානත්වයෙන් මවන ලද මනුෂ්‍යයන් සාප කරමු. ප්‍රශංසාවත් සාපයක් එකම මුඛයෙන් නික්මෙයි. මාගේ සහෝදරයනි මෙසේ කීම මෙසේ වීම හරියට ඇත. දැන් ඒක තමයි ජීවිතයේ සවන් දෙන කෙනෙක්. ජේසු පේදුරු ජුවාම් ජාකොබ් කන්දට අරගෙන යනවා. සවන් දෙන එක කියාදෙන්න. ජේසු සවන් දීමකින් කටයුතු කරන්නේ. ජේසු මේ තුන් දෙනා වර්ගණ යන්නේ. කොමක් පේදුරුතුමාට සවන් දීමේ යවලක් තියෙනවනේ. පැන පැන සර්විස් නේ. ඕන එකටයි උපායකට ඔක්කොම කටදාගෙන යන්නේ. ඒ නිසා පේදුරුතුමා නායකයා විදිහට සවන් දෙන්න ඕනේ. පේදුරුතුමා නායකයා තර ජුවම් තුමා තමයි අන්තිමට මැරිච්ච කෙනා. ජාකොබ් තුමා තමයි මුලින්ම මැරිච්ච කෙනා. ජුවම් ක්‍රියාපති දොරසින් පරිචිත අපි දකින මුල්ම ප්‍රාණ පරිත්‍යාගී ශ්‍රාවකයා ජාකොබ් තුමා. එතකොට ජේසු කඳ මුදුනට අරගෙන යන ඇහුම් කන්දෙනෙක් කියන්නේ. ඇහුම් කන්දේදී මොකද වෙන්නේ? කඳ මුදුනේ අත්දැකීමේදී එයා උන්වහන්සේ වන්‍ය රූප විලාශන දබල වස්ත්‍රයෙන් බබලනවා. කිසිම දාස සෝදා පිළිසුදු කරන්න බැරි තරමට ඒ වස්ත්‍ර බැබරෙනවා. මගේ ප්‍රමාණතේ මෙතන එලියා සහ මෝසෙස සහ එලියා දර්ශන වෙනවා විවස්ථාවලිය දිවස්සාවලිය.
මොසෙස් කියන ව්‍යවස්ථාවලිය දිවසාවලිය කියන එලියා එදෙන ලුක්තුමාගේ සුවිශේෂී අනිරූප විලාශය මේ කොටසෙදි එයාලා කතා කරන්නේ දුක් ප්‍රාප්තිය ගැන. ඉතින් මෙතන කතා කරන්නේ දුක් ප්‍රාප්තිය ගැනම තමයි. ජේසු මැරෙන්න ඕන කියන එක ගැන කතා කරනවා. හැබැයි මරණය ගැන කතා කරන්න යන්නේ තාබෝර අත්දැකීමත් එක්ක. තාබෝර අත්දැකීමේදී උන්වහන්සේව අනිරූප විලාශය වෙද්දී උන්වහන්සේ අනිරූප විලාශය වෙද්දී මගේ ප්‍රමාණතරි මේ ඇවිල්ලා ස්වර්ගික මහා මහිමයේ පූර්ව දැක්ම කුරුසිය මරණය හරහා යන අත්දැකීමයි එතන තියෙන්නේ. එතන ජේසු මේ කඳු මුදුනේ අත්දැකීමේදී පේදුරුතුමා කියනවා ස්වාමීනි අපි මෙතනම නතර වෙමු. යන්න ඕනේ නැහැ. කුඩාරන් තුනක් හදමු. එතන ඒ තුන් දෙනා කොහෙද දැන් ඉන්නේ? නැද්ද? එතන කුඩාරන් තුනක් හදමු. එකක් මෝසස්ට එකක් එලියාට එකක් උභහන්සේට. අපි එළිය ඉන්න. එලියට කමක් නැහැ පහලට යන්න. අපි ජේසු කියනවා යන්න ඕනේ. මොකද තාබෝර නතර වෙන්න බෑ. තාබෝර වල අත්දැකීමේ තේරුම තියෙන කල්වාරියත් එක්ක කල්වාරි දුක්ප්‍රාප්තියත් එක්ක එතකොට මේ කඳු දෙකම ජීවිතයේ යථාර්ථයක් තාබෝර වල අත්දැකීම කල්වාරියේ අත්දැකීම තාබෝර වල මහිමේ කතා කළ කියන්නේ කල්වාරියේ හරහ ඔබට අයිති වෙන්නේ තාබෝර කන්ද ඒතර කල්වාරියේදී තාබෝර මතක් වෙන්නට ඕනේ මම ප්‍රමාදනේ කල්වාරියේදී මම අර මහිමයට යනවා කියන එක එකයි උන්වහන්සේ කියන්නේ උත්තාන වෙනකම් මේ දේ කාටත් කියන්න එපා කියලා. එයාට තේරුන්නේ නැහැ උත්තානයි කියන්නේ මොකද්ද? මරණ උත්තානයි මොකද්ද කියලා තේරුන්නේ නැහැ. හැබැයි ජේසු කිව්ව දේ ඒගොල්ලෝ කරා. ඒතර ජාකොබ්තුම මුලින්ම මැරෙද්දි මතක තිබුණා කල්වාරිය සහ තාබෝරම. තාබෝර රදකීම ජාකොබ්ට තිබුණා. ඒතර මුලින්ම මැරෙන කෙනාට අත්දැකීමක් තියෙනවා මැරෙන්න. අවසානයේ මැරිච්ච කෙනා ජොම්තුම එක දන්නවා ඒක. පෙදරතුමා නායක අනිත් හැම කෙනෙකුටම මේ අත්දැකීම යථාර්ථයක්. මගේ ජීවිතයේ මේ කන්ද මගේ ප්‍රමාණතේ. මේ කන්ද හරි තාබර තනම. යාඥාව කියන්නේ තාබෝර අත්දැකීම. තාබෝර අත්දැකීම තියන්නේ කෙන බහැලා කල්වාරිය කියන ජීවිත අරගලෙට මුණ දෙන්න. එතනදී උනාසි කතා කරලා කියනවා. දැන් පෙදරතුමා කියනවා අපි කුඩාරන් තුනක් හදමු. එහෙම කියන්නේ මොනවද කතා කරන්න කියලා දන්නේ නැතු. කොහොමද පෙදරතුමාගේ එක ප්‍රශ්නය. හැබැයි උනාසි කියලා දිව දමනය කරන්න. මේක පාලනය කරන්න. මේක විෂගෝර සර්පෙක් වගේ. ඒතර පේදුරුතුමා එහෙම කතා කරද්දී දෙවියන් වහන්සේ කතා කර කියනවා ඔබ නිශ්ශබ්ද වෙන්න. මේ මගේ ප්‍රියන්දර පුතා සවන් දෙන්න කතා කරද්දී නෙමෙයි කරන්නේ. ගුරුවරයෙකුෙන් මෙන් මා කිව යුතු දෙයක් සිසුවෙක් මෙන් සවන් දෙන්න සෑම දෙයක්ම ස්වාමීන් වහන්සේ මාතෘ ප්‍රබෝධයක් ඇති කරනසේක. විඩාවට පත් වන ශක්තිමත් කරන සදහා. ඇහුම් කම් දෙන්න නැතු ඔබට ගමනක් නැහැ. මගේ ආදර ප්‍රේමන්තේනි එනිසා තමයි අපි කතා කරකේ රහුම් කන් දෙන විදියක් නැහැ. වචනය උනහසේ පැහැදිලිවම කතා කරගෙන මේ වගේ ප්‍රියාදර පුතා ඔබට සවන් දෙන්න. ප්‍රියාදර ප්‍රේමන්තේනි මේ සවන් දීමටයි අපි කඳු මුදුනට යන්නේ. ඒ කඳු මුදුනේ සවන් දීම තුළ පූර්ණ කීකරුකමක්. පූර්ණ කීකරුකමක් තුළ ජීවිතයේ අයිතියක් උනහසට දෙන ගැඹුරක්. ඒ අත්දැකීම ඉට්ස් එකයි අපි යන්නේ. ගැදර බෙමන්තරි ඒ අත්දැකීම යථාර්ථයක් කරගෙන එලියා මෝසස් කතා කරන ව්‍යවස්ථාවේ දිවසාවලියේ පූර්ණත්වය ජේසුගේ කල්වාරි කඳ මුදුනේ දුක් ප්‍රාප්තිය මගේ ප්‍රමාණතරි ඒ වේදනාව හරහායි තමයි මේ සම්පූර්ණත්වයගේ ජීවිතර ගියේ ජේසු ව්‍යවස්ථාවලියේ දිවසාවලියේ අවලංගු කරන්න මේ සම්පූර්ණ කරන්න ආවේ ඒ තාබෝර අත්දැකීමත් එක්ක කල්වාරිය නගින ස්වාමීන් වහන්සේ තාත්තගේ කැමැත්ත ඉෂ්ට කිරීමෙන් විවස්ථාවට එහා ගිය දිවසාවලියේ සම්පූර්ණත්වය විවස්ථාවලියේ සම්පූර්ණ තත්ත්වයට ගෙන කීකරුකම ස්වාමීන් වහන්සේ යන්නේ එනිසාම ගාදර ප්‍රමාන්තේනි කතා කරන කිචුට නතර කරලා ඇහුම් කන් දෙන්න දිව දමණය කරගෙන ඔබට කියන දේ ආයි ගන්න බෑ දිව දමණය කරගෙන යටහත් ලෙස ස්වාමීන් වහන්සේ කීකරු වෙන්න ජේසුස් මොන් පුදු දාවි මෙතුමාන ඔබට කියන කොයි දෙයක් උද කරන්නට එතුමිය ඔබට කියා දෙයි සමන් දෙන්න සමන් දීලා උන්වහන්සේගේ අත්දැකීමට යන්න හැම වේදනාවකදීම තාබෝර කන්දක් තිබෙන බව මතක තියාගන්න ඒ වේදනාව මහිමයකට අරගෙන යනවාමයි මහිමය සහ වේදනාව වෙන් කරන්න බැරි සත්‍යතාවයන් බව දැනගන්න ආරාධනා කරනවා ආමෙන් ජේසුස් පිළයි